මහිතානේ මට ඒ සියලුම ප්‍රශ්න අහනකොට මට හිතුනේ ඇත්තටම මෙහෙ මෙහෙ කොතනට ආවා හැඟීමක් මේගොල්ලොන්ගේ උපක්‍රම ෆේල් කියලා. මොකද ඔබතුමාන්න ඔබතුමියලා අපෙන් අහන්නේ අපිට කියන්නේ මේ මේගොලු කියන බොරු වලට මොකක් හරි රෙස්පොන්ස් එකක් දෙන්න කියලා නේද? ඒක ඒක වැඩ කළා නම් එහෙනම් ඔයගොල්ලෝ අහන්න ඕනේ මේක ඇත්තද නැද්ද, මේ මොකද්ද මේ කියලා. ඒක නෙවෙයි ඔයගොල්ලෝ අහන්නේ. ඔයගොල්ලෝ තරහෙන් අහන්නේ ඇයි ඔයගොල්ලෝ මේකට ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ, මේ බොරුව එලි කරන්නේ නැත්තේ ඇයි කියලා. හරි, ඉතින් එක අතකින් මට හිතෙන්නේ මේ මට එහෙමත් හිතුණා මොකද මේ ප්‍රශ්න සියල්ලම අහන්නේ අපෙන් ඇයි මේකට රියැක් කරන්න ඇත්තේ වගේ ප්‍රශ්න ස්වරයකින් ඔබ සියලු දෙනාම අහන්නේ. මම හිතන්නේ ඔබතුමා කියන එක අපි සියලු දෙනාම පිළිගන්න දෙයක්. අපි මේ අවස්ථාවේ කොන්ට්‍රවර්ෂල් හෝ මිස්ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන් විදියට දේවල් කීමෙන් වැළකී සිටීම අපි සියලු දෙනාම ඒක ගැන පරිස්සම් විය යුතුයි. නමුත් නමුත් මෙහෙම මම කියන්නේ ඒක අපි මේ අපි අනිත් අයට වඩා අපි දේශපාලනය කතා කරන්නේ නේ. අපි එතකොට ඒ දේශපාලනය කතා කරන සමහර වෙලාවට සංකීර්ණ අදහස් කමියුනිකේට් කරන්න වෙනවා, දිග එක්ස්ප්ලනේෂන්ස් අවශ්‍ය වෙනවා. එතකොට අර ඒ කතාවලින් බොහෝ වෙලාවට මොකක් හරි චූටි කෑල්ලක් අල්ලගෙන තමයි ඒක මිස්ත්‍රි රෙප්‍රසෙන්ට් කර කර ඔය කතාව හදන්නේ. ලාල්කාන්ත සහෝදරයා ඇත්තටම කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සහ මේ අවස්ථාව තුළ බංග්ලාදේශ වල සිද්ධ වෙච්ච දෙයක් එක්ක ඔහු යම්කිසි දිග කතාවක් කියන්නේ නේ. හැබැයි ඒක ඒක චූටි කෑල්ලක් ඇති යම්කිසි විදියකට ඒක මිස් රෙප්‍රසෙන්ට් කරලා කොන්ට්‍රවර්සි එකක් බවට පත් කරන්නේ. ඉතින් ඒක මම හිතන්නේ අපි සියලු දෙනාම හරිම කොන්ෂස්. නමුත් ඉදිරියටත් අති දැන් මම මෙතන කිව්වනේ එක වෙලාවක මම ඒක කියපු ගමන් මට ආයෙත් හිතුණා 65 මම අර කියන්නේ 65ට වැඩිය දැන් ඔය කෑල්ල විතරක් අරගෙන හදන්න පුළුවන් එකක් ඔන්න හරිනි කිව්වා. මේක තමා ප්‍රතිපත්තිය කියලා. හරි, එහෙම දේවල් වෙන කාලයක් මේක. එතකොට අපි පිළිගන්නවා, අපි සියලු දෙනාම අතිශයින් ඒ උත්සාහය ගන්නවා එහෙම නොදී ඉන්න අවස්ථා. නමුත් සහ සමහර චරිත මේ වෙලාවේ ටාගට් කළම කරන වැඩක් තියෙනවා. එතකොට ඒ නායකත්වයේ ඉන්න අයවම තමයි ටාගට් වෙන්නේ. ඒගොල්ලෝ එක්කනේ ඒ ත්‍රෙට් එක දකින්නේ. ඒ නිසා ඒක මං කියන්නේ සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. අපි ඒ අවස්ථා ඇති කරගන්න ඕනේ. නමුත් දිග පැයක කතාවක වචන දෙක තුනක් අල්ලගෙන තමයි සමහරක් වෙලාවට මේක කරන්නේ. හැබැයි එතන තමයි මම අර කිව්වේ අපිට වගකීමකුත් තියෙනවා කියලා. අපි කියන්නේ අපි සියලු දෙනාටම මේ සෝස් එකක් හරියට බලන්න. සෝස් දැන් ඒ බොහෝ වෙලාවට ඒ දාන කෑල්ල එඩිට් කරපු කෑලි, එතකොට WhatsApp groups වල circulate වෙන කෑලි, විකෘති කරපු කෑලි. එතකොට මම හිතන්නේ සමාජ මාධ්‍ය භාවිතාවය ඒක තමයි ඒකේ තියෙන අර මොකද negative කෑල්ල නේ. අර අපි source එක check කරන්නේ නැතුව දේවල් share කරන්න පටන් ගත්තම misinformation හරි ඉක්මනින් පතුරවන්න පුළුවන්. ඒ නිසා අපි හරියට සෝස් එකට ගිහිල්ලාද සෝස් එකෙන්ද මේක ඇවිල්ලා තියෙන්නේ කියන එක ගැනත් ටිකක් පරිස්සම් විය යුතුයි. දේවල් ෆෝවර්ඩ් කරන්න ඉස්සෙල්ලා මම ඒක සමාජ මාධ්‍ය භාවිතා කරනකොට ලැබෙන හැම දෙයක්ම නිකම්ම අහපව් ෆෝවර්ඩ් කරන එකනොත් වැළකිලා ඉන්න ඕනේ කියලා අපි මම හිතන්නේ ඒක ටිකක් කළගත යුතුද. ඕවර් එස්ටිමේට් කරන්නේ නැහැ. ඕවර් එස්ටිමේට් කරන්න බෑ අපිට කිසිසේත්ම. මේක දිනලා නැහැනේ තාම, අපි තව සති 6ක් තියෙනවා. ඒ නිසා තමයි අපි මේ කාලය තුල තමයි අපේ උපරිම එෆර්ට් එක දාන්න වෙන්නේ. ඉතින් කිසිසේත්ම අපි හිතන්නේ නැහැ මේක ඉවර වෙනකන් ඉවර වෙලා නැහැ. හරි, අන්තිම මොහොත වෙනකන් අපි ඒක වග බලා ගන්න ඕනේ. හැබැයි මෙතන කියවුණා මේක ෆයිනල් චාන්ස් එක කියලා. ඉතිහාසය ඉවර වෙන්නේ 22 වෙනිදා අපිට විශ්වාසයි
එතන ජයග්‍රහණයක් තියෙනවා කියලා. නමුත් අපි දැනටමත් ජයග්‍රහණය කළා තියෙන්නේ මේ සමාජය තුළ දැනටමත් ඇති වෙලා තියෙන පරිවර්තනය. ඒකම මං හිතන්නේ අපිට ඉදිරියටත් අපිට අතිශයින්ම ප්‍රයෝජනවත් වෙනවා. ඉතිහාසයේ ඉවර වෙන්නේ නැහැ කවදාවත්. ෆයිනල් චාන්ස් කියලා දේවල් නැහැ. ඒක තමයි මං හිතන්නේ අපේ දේශපාලන භාවිතාවේ තියෙන වෙනස. අපි ෆයිනල් චාන්ස් කියලා හරි මොකක් හරි කියලා හිටියා නම් එහෙනම් අපි මේක අතාරින්න ඕනේ අවුරුදු ගණනාවකට කලින්. නේ? හැබැයි අපි අතෑරියේ නැහැ, අපි අතාරින්නෙත් නැහැ. ඒ නිසා අපි හැමතිස්සෙම හිතන්නේ මේක වෙනස් කළ හැකි, මේක අපිට මේක ඉතාමත්ම වැදගත් මොහොතක්. නමුත් ෆයිනල් චාන්ස් කියලා දේවල් නැහැ. අපිට හැමදාම වැඩ කරන්න තියෙනවා. ඉතින් ඒ නිසා ඒක ගැන මං හිතන්නේ අපි අසුභවාදී ලෙස කිසිසේත්ම දකින්නේ අවස්ථා අනිවාර්යයෙන්ම ලෝක ඉතිහාසය තුළ, මානව ඉතිහාසය තුළ නිර්මාණය වෙනවා. ඒක දිගටම යන දෙයක්, ප්‍රෝසෙස් එකක් කියන එක අපි හිතන එක. 88 89 ගැන ඉතින් මං හිතන්නේ අපි කොච්චර කතා කරලා තියෙනවද. නමුත් ඒක 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 තමයි මතු කරන්නේ. මොකද ඒගොල්ලන්ට ඉතින් අර මම කිව්වෙත් නේ, අපි ඔය සියලු දෙනාම කිව්වා අපිත් එක්ක ප්‍රතිපත්තිමය මාධ්‍යමෙන් ගැටෙන්න බෑ, අදහස් වලින් ගැටෙන්න බෑ. එතකොට මේක තමයි අර මන්තරේ වගේ කියන්නේ පිළිතුරු දිය යුතුයි. හැබැයි අපි අනිත් අතට මේක අපේ මාතෘකාව බවට පත් කරගන්න අපිට උවමනාවකුත් නැහැ. මොකද අපිට අවශ්‍යයි මේ රට හදන එක ගැන කතා කරන්න. හරි, නැත්නම් මේ ඉතිහාසයක් මතු කර කර ඉන්න ගියොත්, මං කියන්නේ එහෙම ඉතිහාසයක් ගැන කතා කරන්න ගියොත්, අපිට මේගොල්ලොන්ගේ ඉතිහාසය කතා කරන්න ගියොත් අර ජනාගේ පැය තුනේ ලෙක්චර් එක වගේ වෙයි. නේ? පැය තුනකුත් මදි වෙනවා. ඉතින් ඒ නිසා අපිට අවශ්‍යයි මේ මේ ඒගොල්ලොන්ගේ න්‍යාය පත්‍රයට රෙස්පොන්ඩ් කරන්න නැතුව අපේ න්‍යාය පත්‍රය තුල ඉඳගෙන වැඩ කරන්න. අපිට කියන කතාවක් තියෙනවා. අලුත් කතාවක්. අනාගතය ගැන කතාවක්. රට හදන කතාවක්. තොර ඒගොල්ලෝ කියන දේ චෝදනාවලට උත්තර දෙන්න ගියොත් අපිට අරක කතා කරන්න අවස්ථාවක් නැහැ. හරි, ඉතින් ඒ ඇජෙන්ඩා එකට රියැක්ට් කර කර ඉන්නේ නැතුවම අපේ ඇජෙන්ඩා එක අපි අතට ගන්න ඕනේ කියන තැනක් තියෙනවා. අපිට ඍජුව මේ ඒ ප්‍රශ්න කරාම අපිට උත්තර තියෙනවා. අපිට උත්තර තියෙනවා. ඒ උත්තර කියලා තියෙනවා. අර තාම සමහර තැන්වල දැනුවත් වෙලා තියෙනවා මදි කියන එක. මම හිතන්නේ 100% කව වෙලා නැහැ. හැබැයි කඩු වෙලා මම හිතන්නේ 90% කව වෙලා තියෙනවා ෆස්ට් පළවෙනි කැන්වසින් එක තුල. හරි, නමුත් නැවත නැවතත් ඒ කැන්වසින් සිද්ධ විය යුතුයි. තාම අපිට කව නොවෙච්ච ප්‍රදේශ ඇති. ඒ නිසා තමයි අපිට ඔබතුමාන්ලගේ ඔබතුමියලගේ සහයෝගය අවශ්‍ය වෙන්නේ. මේක එතකොට අපි හිතන්නේ තවදුරටත් නිකන් මේක අපි විසින්ම සංවිධානය කළා විය යුතු දේවලුත් නෙමෙයි. මේ පණිවිඩය ඔබට ගෙනියන්න පුළුවන්. අපි අතිසාර්ථක වෙන්නේ අපි හිතන්නේ අපි නොදැනුවත්වම මේ කැන්වසින් එක සිද්ධ වෙනවා. කණ්ඩායමක් සංවිධානය වෙලා මේක කරනවා නම් මම කියන්නේ එදා තමයි අපි ඇත්තටම දිනලා තියෙන්නේ. ඉතින් මේක ඔබේ වැඩක් හැටියටත් බාර අරගෙන දැන් ඔබතුමිය කරා වගේ ෆෝන් කළා, මේවා කළා, අරයට කියලා මෙයාට කළා, ඒ වගකීම ඔබ ගත්තා. නේ? එතකොට මේක කරන්න අපිට මුළු රටම කවර් කරන්න නම් ඒක අපිට අවශ්‍යයි. මේක තමන්ගේ වගකීම හැටියට අරගෙන යන්න, දුවන්න, වැඩ කරන්න. ඒ හරහාම තමයි අපිට මේක කරන්න වෙන්නේ. ඒක හරි. අර බොහෝ වෙලාවට මම දැන් සමහර වෙලාවට මට කෝල් ඇවිල්ලා තියෙනවා මෙන්න මෙහෙම එකක් දැන් මේ අපි මේ ලාල් සහෝදරයාගේම කතාව ගමු. ඒකේ ආපු YouTube ක්ලිප් එක මොකද්ද තිබ්බ? අර මොකද්ද ඒකට කියන්නේ ටැග් ලයින්ද මොකද්ද ඒක? ඒකේ තිබ්බේ පාර්ලිමේන්තුව ගිනි තියන්න යන එක පිළිබඳ ලාල් කාන්තව අත්අඩංගුවට ගන්න. ලාල් කාන්ත සහෝදරයා කොතනද කියලා තියෙන ගිනි තියන්න කියලා. එහෙම කොහෙවත් කියපු නැති දෙයක් නේ. හැබැයි අර යටින් දාන්නේ එක. ඒතර බොහෝ අය බලලවත් නැහැ. අර කැප්ෂන් එක බලලා හොඳටම කලබල වෙලා තියෙනවා.